දැන් රට විවෘතයි, වැඩි පරිස්සමක් ඕනමයි. ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තියත් ඕනෙමයි. මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු. රටේ හිටපු නායකයෙකුට හැමදාම තනතුරක් අවශ්‍යද? කියන්නේ දැන් අපි මෙහෙමනේ කියන්නේ. දැන් අපි දැන් ලංකාවේ දේශපාලන සංස්කෘතිය තියෙන දේ එක රාජ්‍ය සේවයටත් ඇවිල්ලා තියෙනවා. විශ්‍රාම ගියහම සභාපතිකමත් දෙන්න ඕන. විශ්‍රාම ගියහම තානාපතිකමත් දෙන්න ඕන. ඒක නෙමෙයිනේ වෙන්න ඕන. විශ්‍රාම ගියහම විශ්‍රාමයක් ඕන. ඉතින් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්‍රාම ගියොත් එයාට තනතුරක් දෙන්න ඕනේ කියලා. දැන් මම විශ්වවිද්‍යාලෙම විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. මට ඇයිසරයක් තනතුරක් අවශ්‍ය නැහැනේ. ඒක තමයි මෙතන තියෙන විකෘතිය රටේ. අපි විශ්වාස කරනවා මේ MP කෙනෙක් නැත්නම් මේ മന്ത്രി කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ එයාට තනතුරක් දෙන්න ඕන. අගමැති විශ්‍රාම ගියාට පස්සේ තනතුරක් දෙන්න ඕන. ජනාධිපති විශ්‍රාම ගියාට පස්සේ පාර්ලිමේන්තුවට එන්න ඕන. ඒක නෙමෙයිනේ රටේ වෙන්න ඕන. දේශපාලනඥයින්ටත් අනිත් අයට වගේ විශ්‍රාම ගියම විශ්‍රාමේ තියෙන්න ඕන. දැන් බලන්න ඇමරිකාව වගේ රටක් ගත්තාම, එංගලන්තය වගේ රටක් ගත්තාම දේශපාලනඥයෝ විශ්‍රාම ගියාට පස්සේ අයිසරයක් තනතුරු බාර අරගෙන ඉන්නේ නැහැනේ. මහා බැංකුවේ සභාපති වෙන්නවත් තව දෙනකට යන්නවත් ඒගොල්ල හැත්ති නෑනේ. අපේ නෙමේ තියෙන්නේ ජීවිතාන්තය දක්වාම තනතුරක් ඕනයි කියන එක. ලංකාවේ මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් නෙමේ, ලංකාවේ දේශපාලන නායකයෙකු නොකරන දෙයක් මම සඳහන් කළා. ඒගොල්ල හිතන්නේ කවදාවත් මම ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒගොල්ල හිතන්නේ මම ආරක්ෂා වෙලා හැමදාම ඉන්නවා, ඊට පස්සේ මොනව වුණත් කමන්නේ කියලා. ලංකාවේ පක්ෂවල තියෙන ලක්ෂණ ඒකයි. දැන් අපි සමාජලාට කියන දේ තියෙනවා, එයා දින නිසා හිටපු ආවේ. ඒක නෙමෙයිනේ වෙන්න ඕනේ. දිනුවත් පැරදුනත් එයාගේ කාර්යභාරය වරුණාට පස්සේ ඊළඟ කෙනාට බාර දෙන්න ඕන. දැන් මම හිතන්නේ මම මේක අනිත් පැත්තෙන් කතා කරනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා අපි දන්නවා දිනනවායි කියලා. නමුත් එන් අදහස් වෙන්නේ නැහැනේ මේ එයා හැමදාම ඉන්න ඕනේ කියන එක. හරි, එයා ඡන්ද ගන්න ආකර්ෂණයක් තියෙන පුද්ගලෙ. එන් අදහස් වෙන්නේ නැහැ එයා රටේ ජනාධිපති වෙලා හැමදාම ඉන්න ඕනේ කියලා. ඒ තත්ත්වය මම නම් ප්‍රතික්ෂේප කරන සම්පූර්ණ මේ තත්ත්වය. Breaking.lk